ලංකා දම්සභා මණ්ඩපය සජීව සදහම් කතිකාව නමෝ බුද්ධාය. අදත් ඉරිදා දවසේදී අපි වෙසක් දම්සභා මණ්ඩපය සජීව ලෙසින් මෙලෙස ශ්‍රද්ධා රූපවාහිනිය හරහා ඔබට තිළන කරන්නේ මේ ගෙවුණු සතිය පුරාවටම පින්වත් ස්වාමීන් වහන්සේලා සමගින් ධර්මයේ විවිධ තැන් මතු කරගනිමින් බොහෝම හරවත් සාකච්ඡාවන් දම්සභා මණ්ඩපය තුළින් අපි ඔබට තිළන කරන්නට යෙදුණා. ඉතින් අද මේ වැඩසටහන් පිළිගැස්මේ අවසන් දවසේ අවසන් සජීව වැඩසටහනයි අපි අද මෙලෙස ඔබට තිළන කරන්නේ. අද මේ සජීව සාකච්ඡාව සඳහා බැතිබරෝ විකාශන දායකත්වය ලබා දෙනවා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් දුලංග අතලේ මහතා සහ පුබෝධිනී ඩයස් මහත්මිය විසින් දායකත්වය ලබා දෙන පින්වත් පිරිසත් සිහිපත් කරමින් අද අපි සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම්. මහමෙවුනා භවනසුපුවාසී අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කර හිඳිනවා සාකච්ඡාවෙන් ඉතාමත්ම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ පිළිගන්නවා අදත් දම්සභා මණ්ඩපයේ වැඩසටහනට. අද අපි ස්වාමීන් වහන්සේ සමගින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාලීනම මාතෘකාවක්. මේ කාලය තුළ සාකච්ඡාවට බඳුන් විය යුතු දෙයක්. විවිධ තැන්වල විවිධ අය හරයක් නොදැන අර්ථයක් නොදැන කරන යම් යම් ප්‍රකාශ නිසා ඇත්තටම මේ කතා කරන මාතෘකාව තරමක් දුරට හැල්ලු වෙලා දෝ කියලත් අපිට විටක හිතෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුසසුනේ දියුණුව පිණිස ගිහි පැවිදි දෙපිරිස කටයුතු කළ යුත්තේ කෙසේද කියන කාරණය පිළිබඳව ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන් පිළිබඳ අද අපි සාකච්ඡා කරන්න සූදානම්. මොකද මේ හැම දිනට මේ පාර්ශ්ව දෙකටම සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සහ දියුණුව පිණිස වගකිව යුතු බොහෝ දේ කරන්නට තියෙන නිසා වෙන අපි පින්වත් ස්වාමීන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ සියල්ල අපිට මනාකොට පැහැදිලි කර දේවි අද මේ කියවෙන හෝරාව පුරාවට. ස්වාමීනි අවසරයි අපිට සාකච්ඡාව ආරම්භ කරන්නට. මුලින්ම දැන් අනාදිමත් කාලයක ඉඳලා සම්බුද්ධ ශාස්ත්‍රණය රැකුණේ සම්බුද්ධ ශාස්ත්‍රණය නිසා රට ජාතිය ආරක්ෂා වුණේ මහා සංඝරත්නයේ මැදිහත් වීම නිසාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මේ මඟ පෙන්වීම රටට ජාතියට ලබා දුන්නේ මහා සංඝරත්නය. කොමුණත් ස්වාමීනි දැන් මේ අද දැන් මේ වර්තමාන කාලේ ඇති වෙලා සමහර ප්‍රශ්නත් එක්ක ඇති වෙන දෙයක් තමයි ස්වාමින්වහන්සේලාගේ මැදිහත් වීම පිළිබඳව තියෙන විවිධ විවේචන, විශේෂයෙන්ම ධර්මය ආරක්ෂා කිරීමට. ස්වාමින්වහන්සේලා කතා නොකර හිටියත් ඔන්න කියනවා මෙච්චර හරියක් වෙලා හාමුදුරුවෝ කතා කරන්නේ නැහෙනේ බලන්නකෝ කියලා ඔන්න කතා කරනවා. කතා කරොත් ඔකේ අනිත් පැත්ත එනවා. ඔන්න පුංචි දෙයටත් ස්වාමින්වහන්සේලා මෙහෙමද හාමුදුරුවෝ හැසිරෙන්න ඕන. ඔය විවේචනය එනවා. ඇත්තටම ස්වාමීනි මේ බුදුසසුනේ ආරක්ෂාව වෙනුවෙන් මහා සංඝරත්නයේට මොන වගේ වගකීමක්ද තියෙන්නේ? පැවිදි ශ්‍රාවකයන් මේ බුදුසසුනේ ආරක්ෂාව වෙනුවෙන් කොහොමද ස්වාමීනි කටයුතු කරන්න ඕන? අවසරය අපිට අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත් මහන්තයා, මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් පහළ වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ගුරු උපරේ උපදේශ රහිතව අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්තු චතුරාර්ය සත්‍ය ධර්මය උන්වහන්සේ දේශනා කරනවා. ඒ දේශනා කරද්දී මේ ගිහි ජීවිතය ගත කරපු පින්වත් අයට මේ ධර්මය අහන්න ලැබෙනවා. ඒ අහන්න ලැබුණට පස්සේ භෝග සම්පත් අතහරිනවා, ඥාතිහිත මිත්‍රාදීන් අතහරිනවා, දෙමාපියෝ අතහරිනවා. ඒ අතහැරලා බුද්ධ ශාසනය පැවිදිනවා. එහෙනම් ඒ සියල්ලම අතහැරලා මේ බුද්ධ ශාසනය පැවිදි වෙන්නේ එකම එක අරමුණක් උදෙසා. ඒ අරමුණ තමයි මේ සංසාර දුකින් අත් මිදීම පිණිස. එතකොට මේ සංසාර දුකින් අත් මිදීමත් මේ සංසාරේ තියෙන භයානකත්වයත් අපිට පෙන්වලා දුන්නේ බුදුරජාන් වහන්සේ. එහෙමයි. එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්මය අහපු කෙනෙකුට බුදුරජාන් වහන්සේ වදාළ දේ මොකද්ද කියලා එයාට තේරුම් යනවා. දැන් අපි අද වර්තමානයේ ගත්තොත් මහන්තයා, ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුරජාන් වහන්සේ වදාළ ධර්මය අපිට අහන්න ලැබුණාට පස්සේ ඒ ගෞතම බුද්ධ ශාසනයේ පිහිටක් ලබා ගන්න ඕන කියලා ගිහි ජීවිතය අතහැරලා එදා වගේම අදත් පිරිසක් පැවිදිලා ඉන්නවා.
එතකොට මේ පැවිදි ශ්‍රාවකයන්ට මේ පැවිද්ද ලැබුණේ බොහොම කලාතුරකින්. හැමදේම ලැබෙන එකක් නෙමෙයි මේ පැවිද්ද කියන එක. මොකද පැවිද්දක් ලබා ගන්න බුද්ධ ශාසනයක් ලෝකේ තියෙන්න ඕන. බුද්ධ ශාසනයක් ලෝකෙට ලැබෙන්නේ බුදුරජාන් වහන්සේ නම පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. අන්නේ බුද්ධ ශාසනයක් ලැබිච්ච කාලෙක පින් තියෙන අයට ඒ බුදු සසුනේ පැවිදීමේ වාසනාව උදා වෙනවා. එතකොට මේ පැවිදි ශ්‍රාවකයන් කළ යුතු දෙය තමා තමන් සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත පහදවා ගන්න ඕන. අපිට ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත පහදවා ගන්නේ නැතුව ශාස්ත්‍රුන් වහන්සේ ගැන පැහැදීමකින් තොරව අපිට යහපත සලසා ගන්නත් බෑ. ඒ වගේම බුද්ධ ශාසනයට යහපතක් කරන්නත් බෑ. එහෙනම් අපිට මුලින්ම හේතු වෙන එක තමයි අපි සරණ යන ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත පහදවා ගන්න. මොකද මේ ශාස්ත්‍රුන් වහන්සේව හිත පහදවා ගන්න තියෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ තියෙන ගුණයන් සිහි කරලා. ඒතර බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච කෙනා ඔන්න ශාස්ත්‍රුන් වහන්සේගේ අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචර්ණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියන ගුණයන් ගැන පහදිනෝ. ශාස්ත්‍රුන් වහන්සේ ගැන පැහැදුනාට පස්සේ එයා තුළ අනිවාර්යෙන් පිහිටන එකක් තමයි එයා ධර්මයටත් පහදිනෝ. ඒ මොකද ධර්මයට පහදින්නේ ඒ ධර්මයේ දේශනා කළේ ශාස්ත්‍රුන් වහන්සේ. ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරේ එකම එක ඉලක්කයක් කරා. ඒ තමා මේ ජරා මරණ කරා යන මේ සත්‍යයට ජරා මරණ දුකින් නිදහස් වෙන්න. ආරම්භක කෙලවරක් නොපෙනෙන මේ සත්‍යයගේ සංසාර ගමන ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරා. අන්නේ ගමන අවසන් කරන්න තමා බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය ප්‍රධාන වශයෙන් අපි මේ බුද්ධ දේශනා කියවද්දී කරුණු තුනකට අපිට ගොනු කරගන්න පුළුවන්. එකක් තමා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරා එයාව සතර අපායෙන් මුදා ගන්න. මහන්තයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඉපදුණු සත්වයා මහගෙදර කරන් ඉන්නේ සතර අපාය කියලා. එහෙමයි. දැන් බුදු කෙනෙක් පහළ වුණාට පස්සේනේ අපිට මේ කුසල් අකුසල් ගැන දන්නේ. එතකන් අපි කුසල් අකුසල් ගැන දන්නේ නැහැ. එහෙනම් බුදුරජාන් වහන්සේ පහළ නොවෙන්න කුසල් අකුසල් ගැන අපි දන්නේ නැත්නම් අපි කරන්නේ මොනවාද? අකුසල්. එහෙනම් අකුසල් කරලා අපි යන්නේ කොහෙද? අපි සතර අපාය යන්නේ. එහෙනම් අපි හැමදේම බොහෝ කාලයක් ඉන්නේ සතර අපායි. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මේ සත්‍යව සතර අපා දුකින් නිදහස් කරන. සතර අපා දුකින් නිදහස් කරලා සත්‍යයට සුගති රැකවරණේ ලැබලා දෙනවා. ඊළඟට ඒ සත්‍යයට මාර්ගඵල ලැබලා නිවන් අවබෝධ කරගන්න හැටි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි සර්. එතන බුදුරජාන් වහන්සේ ගැන පැහැදිච්ච පැවිදි ශ්‍රාවකයා මුලින්ම ඔන්න ධර්මයේ ගැනත් පහදිනවා. එතකොට ධර්මයේ ගැනත් පැහැදිච්ච ශ්‍රාවකයා ඔන්න ශ්‍රාවක සංඝරත්නය ගැනත් පහදිනවා. මොකද ශ්‍රාවක සංඝයා තමයි මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තේ. ශ්‍රාවක සංඝයා තුල තියෙන පිළිවෙලින් ලැබූ මාර්ගඵල සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්ත්වයටපත්ුනේ ඒවා පිළිවෙලින් අවබෝධ කරගෙන පිළිවෙලින් ලැබුවා. මේ උතුම් තිසරණය තුල පිහිටලා මේ ශ්‍රාවක සංඝයා ශික්ෂාපද ආරක්ෂා කරනවා. එතකොට ඒ ශික්ෂාපද ආරක්ෂා කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන තියෙන ගෞරවයෙන්, ධර්මයේ ගැන තියෙන ගෞරවයෙන්, සංඝයා ගැන තියෙන ගෞරවයෙන්. මොකද ඒ ශික්ෂාපද ආරක්ෂා කරන්නේ අර ශාස්ත්‍රුන් වහන්සේ තමන්ගේ ජීවිතයට මේ කය වචනේ දෙකින් අකුසල් කිරීම නිසා දුගතිය උපතක් කරවයා කියන දැක්කේ. ඒ දැකලා තමයි ශාස්ත්‍රුන් වහන්සේ මේක අපිට පෙන්වලා දුන්නේ. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, මම මේ දේවල් කාගෙන්වත් අහලා කියන ඒවා නෙමෙයි. මම මේවා දැනගෙන දැකගෙන තමා දේශනා කරන්නේ. එහෙමයි. එතකොට මහත්තයා, දැන් මුලින්ම ශාස්ත්‍රුන් වහන්සේ ගැන ගෞරවයට එනවනේ පැවිදි ශ්‍රාවකයා.
දැන් මේ පැවිදි ශ්‍රාවකයාට තිසරණේ පිහිටුවට පස්සේ ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ සිල් රකින්න කියලා. එයා සීලවන්ත කෙනෙක් වෙනවා. සීලවන්ත කෙනෙක් වෙලා එයා මොකද කරන්නේ? සමාධිය දියුණු කරනවා. සමාධිය දියුණු කරන්නේ මේ ජීවිතයේ යථාර්ථය නුවණින් විමසලා අවබෝධ කරගන්න. මොකද මේ පංච නීවරණ යටපත් කරන්න උන ජීවිතයේ යථාර්ථයක් නුවණින් කල්පනා කරන්න නම් නුවණින් විමසන්න නම් මේ පංච නීවරණ තමන් ධර්මයේ නුවණින් විමසන්න තියෙන බාධාව. එතකොට මේ නීවරණ ධර්ම කියන්නේ මේ ජීවිතයේ අවබෝධයේ වළක්වන දේවල්. එතකොට මේ වළක්වන දේවල් වලින් හිත නිදහස් කරන්න නම් එයා සමාධියක් ඇති කරගන්නවා. එතකොට පැවිදි ශ්‍රාවකයා අනිවාර්යයෙන්ම ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කරන්න ඕන. ඊළඟට ධර්මයට ගෞරව කරන්න ඕන. ඊළඟට ශ්‍රාවක සංඝයාට ගෞරව කරන්න ඕන. ඊළඟට තමන් සමාදන් වෙලා ආරක්ෂා කරන ශික්ෂා පදවලට ගෞරව කරන්න ඕන. ඊළඟට සමාධියට ගෞරව කරන්න ඕන. අන්න එතකොට පැවිදි ශ්‍රාවකයාට පුළුවන් මේ බුද්ධ ශාසනයේ දියුණුවට කටයුතු කරන්න. බුදුරජාන් වහන්සේ දේශනා කරා මාත්‍යා මේ නැවකට වැඩිපුර බඩු පටෙව්වට පස්සේ නැවට තියෙන අල්ලන ප්‍රමාණය. එතකොට ඒ ප්‍රමාණයට වඩා නැවට බඩු පැටෙව්වොත් නැව ගිලෙනවා. ඒ වගේ බුදුරජාන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනය හිම විනාශ වෙන්නේ නැහැ කිව්වා. බුද්ධ ශාසනය විනාශ වෙන්නේ මේ ශාස්ත්‍රු ගෞරවේ නැති කෙනාගෙන්. ඒ වගේම මේ ධර්ම ගෞරවේ නැති කෙනාගෙන්, සංඝ ගෞරවේ නැති කෙනාගෙන්, ශික්ෂාව ගැන ගෞරවේ නැති එක්කෙනාගෙන්, ඊළඟට මේ සමාධියට ගෞරවේ නැති මේ කරුණු පහ නැත්තම් යම්කිසි කෙනෙක් බුද්ධ ශාසනය පැවිදි වුණත් එයා බුද්ධ ශාසනය විනාශ කරනවා කිව්වා. එහෙනම් අපිට ඉතාමත් පැහැදිලි මේ බුද්ධ ශාසනයට එන පැවිදි ශ්‍රාවකයා මේ කරුණු පහ තමන් තුළ ඇති කරගත්තොත් එහෙනම් තමන් දියුණුවක් කරා යන කෙනෙක්. තමන්ගේ මෙලොව ජීවිතයත් සාර්ථකයි, තමන්ගේ පරලොව ජීවිතයත් සාර්ථකයි. එතකොට තමන්ගේ මෙලොව ජීවිතය පරලොව ජීවිතය සාර්ථක කරගන්න මේ ශාස්ත්‍රු ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය, ශික්ෂා ගෞරවය, සමාධි ගෞරවය ඇති කරගන්න කෙනාගෙන් ඒ කාන්තේරම බුද්ධ ශාසනයට යහපත සිද්ධ වෙනවාමයි. එතකොට ඒකයි පිළිවෙල. එහෙනම් අපි තේරුම් කරගන්න ඕන අපිට මේ කරුණු දියුණු කරගන්න නැතුව මේ පැවිදි ශ්‍රාවකයාගෙන් මේ බුද්ධ ශාසනයට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. යහපතක් සිද්ධ වෙනවා නම් ඒක මේ බුදුරජාන් වහන්සේ පෙන්ලා දීපු ආකාරයට මේ කරුණු ඇති කරගන්න ඕන. එතකොට අපි තේරුම් කරගන්න ඕන බුදුරජාන් වහන්සේ යමක් දේශනා කරන්නේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන. බුදුරජාන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. එතකොට අපි මේ පැහැදීමෙන් අපි මේ විදිහට බුදුරජාන් වහන්සේ වදාළ ආකාරයට අපි කටයුතු කරොත් අපිටත් යහපත සිද්ධ වෙනවා, බුද්ධ ශාසනයටත් යහපත සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ වෙන දේවල් එක්ක බොහෝ දෙනාට සාධාරණ බයක් තියෙනවා. බුදුසසුන විනාශ වෙයිද, විනාශ කරන්නට කාට හරි පුළුවන්කමක් තියෙයිද, ඔය බයත් එක්ක, ඔක නිසා ඇති වෙන සැකයත් එක්ක තමයි ප්‍රශ්න කිරීම ගොඩක් ඉදිරිපත් වෙන්නේ. ස්වාමීන් වහන්සේලා කොහොමද මෙතෙන්දි මෙදිහත් වෙන්න ඕන කියන කාරණේ පිළිබඳව කොහොමද ස්වාමීනි? දැන් අතීතේ හිටපු අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා විවිධාකාරයෙන් මෙදිහත් වීම කරන්නට යෙදුණා. අපේ රටේ බුදුසසුන ආරක්ෂා කර ගැනීම සඳහා ධර්මයේ දේශනා කළා, රාජ්‍යපාලට උපදෙස් දෙමින් ඒවට මෙදිහත් වීම කරා, සතුරන් සමග මහා වාද විවාද වලට එළඹෙමින් සටන් කරා වගේ වීරයින් විදිහට අද අපි උන්වහන්සේලාව සලකනවා ස්වාමීනි. මේ ඉතිහාසයේ මේ ස්වාමීන් වහන්සේලා අපේ මහා සංඝරත්නයේ කොහොමද මේකට මෙදිහත් වීම කරේ, බුදුසසුනේ ආරක්ෂාවට කොහොමද මෙදිහත් වුනේ කියන එක පිළිබඳව අපි සිහිපත් කරගත්තොත් වටිනවා ස්වාමීනි මේ වෙලාවේ. අපිට මහන්තයා ඒ ස්වාමින් වහන්සේලා බුද්ධ ශාසනයේ උන්නතියට උන්වහන්සේලාට කටයුතු කිරීමේ අවස්ථාව ලැබුණේ උන්වහන්සේලා තිසරණේ පිහිටපු නිසාමයි. එහෙමයි. උන්වහන්සේලා ශික්ෂාපද ආරක්ෂා කර නිසාමයි. උන්වහන්සේලා මේ වගේ සමාධියට ගෞරව කරපු නිසාමයි. දැන් බලන්න මහන්තයා, බුදුරජාන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ
අර සුබද්ද කියන භික්ෂුව කියාගෙන ගියා, අපිට දැන් මේ මේවා හොඳයි, මේවා නරකයි, මේ දේ කරන්න එපා, මේ දේ කරන්න කියලා කියාගෙන යන්න මහා ශ්‍රමණය නැහැ කිව්වා. ඒක නිසා අපිට දැන් ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන් කිව්වා. ඕන දෙයක් කන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්, කැමති දෙයක් කරගෙන අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා අපි දැන් කැමති විදියට ඉමු කිව්වා. කැමති විදියට කටයුතු කරමු කිව්වා. දැන් අපිට ඒවට එපා එපා කියන්න මහා ශ්‍රමණය නැහැ කිව්වා. ඔන්න භාගතුන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සෙම මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච දුස්සීල භික්ෂුවගේ ප්‍රකාශයක්. මේ සුබද්ද කියන දුස්සීල භික්ෂුවේ ප්‍රකාශය. දැන් මේ භික්ෂුව තුල නෑ මහත්තයා ශාස්ත්‍රඥ වහන්සේ ගැන ගෞරවේ නෑ. ඔන්න දැන් ධර්මය ගැනත් ගෞරවයක් නෑ. දැන් සංඝයා ගැනත් ගෞරවයක් නෑ. ශික්ෂාව ගැන සමාධිය ගැන දැන් ගෞරවයකුත් නෑ. දැන් බලන්න, දැන් බලන්න බුද්ධ දේශනා කොච්චර ගැළපෙනවද කියලා. දැන් බුද්ධ දේශනාවේ පැවිදි වෙච්ච, බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච මේ දුස්සීල කෙනාම තමයි දැන් මේ බුද්ධ ශාසනය විනාශ කරන්න යන්නේ. එහෙමයි. උතුම් මාර්ගඵල ලබන්න තියෙන අවස්ථාව වළක්වන්න යන්නේ. එතකොට අපේ මහා කස්සප මහරහතන් වහන්සේට මේ කහඬ ලැබුණා. මහා කස්සප මහරහතන් වහන්සේ ඒ වෙලාවේ රහතන් වහන්සේලා 500ක් එක මේ ධර්මයේ සංගායනා කරා. ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය අපේ ආනන්ද මහරහතන් වහන්සේ උන්වහන්සේ කටපාඩමින් දරාගෙන ඒක උන්වහන්සේ බුදුරයන් වහන්සේ විසින් මෙන්න මේ විදියට වදාලා කියලා ආනන්ද මහරහතන් වහන්සේ ඒක සජ්ජායනා කරා. ඊළඟ උපාලි මහරහතන් වහන්සේ විනය දරාගෙන හිටියා. ඒතර ධර්මයේ විනය මේ පළවෙනි සංගායනාවේදී රහතන් වහන්සේලා 500ක් විසින් අපිට ගොනු කරලා පෙන්නුවා. එහෙමයි. ඇයි මහන්තයා මේ රහතන් වහන්සේලා මේ ධර්මය මේ විදියට අපිට ගොනු කරලා දුන්නේ? ඇයි රහතන් වහන්සේලා උත්තම නිකලෙස් භාවයට පත් උනේ, උන්වහන්සේලා මේ සංසාරේ එතර උනේ ඒ භාගතුන් වහන්සේ වදාළ ධර්මයෙන්? එහෙනම් උන්වහන්සේලා දන්නවා මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. ඒ මොකද ඒ ධර්මයේ ආශ්චර්යය තමා තුළින් අත්දැකලා තියෙනවා. ඒක නිසා රහතන් වහන්සේලා හැම වෙලෙහිම මේ අසිරිමත් ධර්මය මේ ලෝක සත්වයාගේ සංසාර දුකින් නිදහස් වෙන්න උපකාර වෙනවාමයි කියලා දන්නවා. එහෙමයි. ඒ දන්න නිසා හැම වෙලෙම උත්සාහ කරා ධර්මය ආරක්ෂා කරන්න. ඊළඟට දෙවෙනි ධර්ම සංගායනාවේදී සබ්බකාමි මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 700ක් ඒ ධර්මයේ ආරක්ෂා කළා. ඊළඟ තුන්වෙනි ධර්ම සංගායනාවේදී මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා 1000ක් ඒ ධර්මයේ මේ සංගායනා කරලා ඒ ධර්මය ආරක්ෂා කරා. ඒ මොකද ඒ උත්තමයෝ දන්නවා මේ ලෝකෙට තියෙන මේ නුවණ තියෙන දෙවියන්ට මිනිසුන්ට පීඩ පිනිස පවතින්නේ මේ ධර්මයේ කියලා. තව මහන්තය ලංකාවේ විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි කවුරුත් දන්නවා අවුරුදු 12ක් තිබුණා මේ බැම්මිතිය සාය කියලා. මේ බැම්මිතිය සාය වෙලාවේ දැන් රහතන් වහන්සේලාට මුකුත් නැහැ වළඳන්න. බලන්න මේ රහතන් වහන්සේලා හිටපු යුගයේ වෙච්චදී දැන් මේ රහතන් වහන්සේලා මුහුදුබඩ ප්‍රදේශවලට ඇවිල්ලා ඒ රහතන් වහන්සේලා වැටකෙయ్య ඉස්ම වළඳ වළඳ මේ ධර්මයේම කටපාඩම් කරා. ඊට පස්සේ රහතන් වහන්සේලාගේ දුරදක්නා ඥානින් උන්වහන්සේලා දැක්කා මේ නියන් සමය නිසා රහතන් වහන්සේලා පිරිනුවම් පානවා. එතකොට මේ රහතන් වහන්සේලා මේ ධර්මයේ මතක තියාගෙන හිටියේ. දැන් රහතන් වහන්සේලා පිරිනුවම් පෑවොත් ඒ රහතන් වහන්සේ මතක තියාගෙන හිටියොත් එතනින්ම ධර්මය අවසන් වෙලා යනවා. එහෙමයි. දැන් අනාගතයේ පහළ වෙන බුද්ධිමත් මිනිසයාට ධර්මය නැහැ. එතකොට අනාගතයේ පහළ වෙන බුද්ධිමත් මිනිසයාට ධර්මය නැහැ කියන්නේ එයාට අවස්ථාව නැතු වෙනවා සසරින් එතර වෙන්න. එයාට අවස්ථාව නැතු වෙනවා සුගති රැකවරණේ. එයාට අවස්ථාව නැතු වෙනවා සතර අපායෙන් එතර වෙන්න. අන්න ඒක නිසා රහතන් වහන්සේලා ඒ මුඛ පරම්පරාවෙන් රැගෙන ආපු ඒ ධර්මය ඔන්න රහතන් වහන්සේලා සියලු දෙනාම එකතු වෙලා අලු විහාරයේදී
ඔන්න ගන්තාරූඩ කළා. දැන් බලන්න මහත්තයා, ඒ ශ්‍රාවකයන් වහන්සේලා, ඒ රහතන් වහන්සේලා ඒ විදිහේ දූරදර්ශී කටයුත්තක් නොකරන්ඩ අද අපිට ධර්මය යන්නේ නැහැ නේද? අපි එහෙනම් ධර්මයේ නාමයෙන් වෙන දෙයක් කතා කරයි. ඊට පස්සේ මහරහතන් වහන්සේලා ඒ විදිහට ඒ ධර්මය ආරක්ෂා කළ නිසා අපිට අවස්ථාව ලැබුණ ඒ ධර්මය උපුටා ගන්න. ඒ උපුටා අරගෙන අද අපි ධර්මයේ ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්නේ අර රහතන් වහන්සේලා දුරදිග බලලා කටයුතු කිරීම නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංචකේ වැඩෙද්දී සක්දෙවිඳුන්ට කිව්වා, පින්වත් දේවේන්ද්‍රය, මාගේ බුද්ධ ශාසනය පිහිටන්නේ ලංකාවේ. ඒක නිසා ඒ බුද්ධ ශාසනය ලංකාවේ පිහිටෙනවා, ඒක ආරක්ෂා කරන්න. බලන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඒ සත්‍යයක් කරමින් අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා. එතකොට ලංකාවට වඩිද්දී ඒ වෙද්දි ලංකාවේ තිබුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නෙමෙයි. එතකොට මේ මිනිස්සු කර කර හිටියේ ගස් වලට වැඳ වැඳ හිටියා, කඳු වලට වැඳ වැඳ හිටියා, ඉරහඳ වලට වැඳ වැඳ හිටියා. අපි දන්නවා දේවානම්පියතිස්ස රජතුමා ඒ වෙද්දි දඩේමි යනවා. එතකොට මේ සත්තු මරමර හිටියේ, අකුසල් කර කර හිටියේ. හැබැයි ලංකාදීපයේ ඉපදුණු මිනිස්සු හරි පින්වත්. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ඒ භාගතුන් වහන්සේගේ ධර්මදායාදේ අපිට ලබා දුන්නා. ආශ්චර්ය කියන්නේ ශ්‍රී ලංකාදීපයේම බෞද්ධ රටක් කළා. ශ්‍රී ලංකාදීපයේම බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ ගියා. ධර්මයේ මුළු හදවතින්ම සරණ ගියා. සංඝ රත්නයේ මුළු හදවතින්ම සරණ ගියා. අර දුස්සීල මිනිස්සු සිල්වත් වුණා. ඔන්න ලංකාදීපයේ සිංහල රහතන් වහන්සේලා බිහි වුණා. මාර්ගඵලලාභීන් බිහි වුණා. ලංකාදීපයේ ධර්මදීපයක් බවට පත් වුණා. එතකොට මේ සියල්ලම අපිට ලැබුණේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා වෙච්ච නිසා. එහෙමයි. රහතන් වහන්සේලාගේ. එතකොට පින්වත් මහත්මයා, කාලයක් යද්දී ඒ ධර්මය මෙහෙම නැති වෙලා ගියා. නැති වෙලා ගියාට පස්සේ අපේ වාසනාවට, අපේ පිනට අපේ ගුරු දේවෝත්තම ලොකු සාන්නාසේ පහළ වුණා. පහළ වෙලා මේ පාලියෙන් තිබිච්ච මේ ධර්මේ මේ මිනිස්සුන්ට තේරෙන විදිහට සරල සිංහලෙන් පෙන්නලා දුන්නා. එතකොට ඒ වෙද්දි මිනිස්සු බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් දැනගෙන හිටියේ නැහැ. ධර්මයේ ගුණ වශයෙන් දැනගෙන හිටියේ නැහැ. ශ්‍රාවක සංඝයා ගුණ වශයෙන් දැනගෙන හිටියේ නැහැ. එතකොට සිංහලෙන් අහන්න ලැබුණ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේගේ ගුණ, අන්න මිනිස්සු තිසරණේ පිහිටුවා. අන්න මිනිස්සු සිල්වත් වුණා. මිනිස්සු පින් කරන්න ගත්තා. ඒ ඔක්කොම කරන්න පුළුවන් උනේ ඒ අතීත රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් අපිට ධර්මය ආරක්ෂා කරපු නිසා. අපි අද මේ ඔක්කොම කතා කරන්න මේ ධර්මයේ ඉතුරු වෙච්ච නිසා. එහෙනම් ධර්මයේ අපිට ඉතුරු නොවුනා නම් අපිට මේක කතා කරන්න දෙයක් අද නැතු යනවා. එහෙනම් අපිත් මිත්‍යා දෘෂ්ටික තමයි. එතකොට එහෙනම් අතීතයේ අපි හොඳට බැලුවොත් අතීතයේ හිටපු පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා කළේ මොකද්ද? අනාගත පරපුරට බුද්ධිමත් අයට මේ ධර්ම දායාදේ ලබා දීපු නිසා. එහෙමයි. ඉතින් ඒකේ ප්‍රතිඵල අද දකින්ද ලැබෙනවා නේ නේ? එහෙමයි සමින්. දූරදර්ශීව උන්වහන්සේලා මේ ධර්මය ආරක්ෂා කළ දුන්න නිසා තමයි අපිට මේ ගැන මේ විදිහට කතා කරන්න ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒකනේ මේ පහදා දෙන්නේ අපිට. දැන් ඔබ වහන්සේලා අනුශාසනා කරන්නේ අපිට ස්වාමීන් වහන්ස ගිහි ශ්‍රාවකයන් විදිහට අපිට කියා දෙනවා සහ කියා දුන්නා. ඉදා සිට මේ දක්වා පින්වත් මහා සංඝරත්නය නිසා තමයි හැම අවවාදයක් අනුශාසනාවක්ම ලැබුණේ. ඉහළ සිට පහළතම රජතුමාගේ සිට සාමාන්‍ය වැසියා දක්වාම අදටත් ඒ වගේම ආකාරයෙන්ම පින්වත් මහා සංඝරත්නයේ ඉෂ්ට සිද්ධ කරනවා. ස්වාමිනී, ශ්‍රාවකයන් විදිහට, ඒ කියන්නේ ගිහි ශ්‍රාවකයන් විදිහට අපිට මොන වගේ වගකීමක්ද පැවරෙන්නේ ස්වාමීන් වහන්සේලා? දැන් ඔබ වහන්සේලා ධර්මයේ ආකාරයෙන් ආරක්ෂා කරගෙන පවත්වාගෙන ඉද්දී ගිහි ශ්‍රාවකයන් විදිහට අපි අතින් මොන වගේ දෙයක්ද ස්වාමීන් මේ බුදුසසුනේ දිනුනු වෙනින් සිදු වෙන්න ඕන ස්වාමීන් වහන්සේ? දැන් මහත්තයා,
බුදුරජාණන් වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස මේ බුද්ධ ශාසනයේ පීඩ පිළිසරණ ලබා ගන්න අය. එහෙමයි. දැන් ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම භික්ෂුණීන් වහන්සේලාටත් උපාසක උපාසිකාවන්ටත් අපි ඔක්කොටම තියෙන්නේ සංසාර ගමනක්. එහෙමයි. එතකොට අපි ඔක්කොම බොහෝම කාලයක් ඉඳලා දීර්ඝ කාලෙක බුදුරජාණන් වහන්සේ වදාළේ මේකේ කෙලවරක් පේන්නේ නැති ගමනකට උරුමකම් කියන පිරිසක් අපි. එතකොට එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ කිසිම තැනක මේ භික්ෂු භික්ෂුණීන්ට තමයි මේ ධර්මයේ උපාසක උපාසිකාවන්ට තමයි මේ ධර්මයේ කියලා ධර්මයේ කොටස් දෙකක් දේශනා කරලා නැහැ. අපි ඔක්කොරුණම් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ චතුරාර්ය සත්‍ය ධර්මයේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාලා පරිනිබ්බාන සූත්‍රයේදී මහණෙනි ඔබත් මාත් මේ දීර්ඝ සංසාර ගමනක් යන්නේ මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. මේ දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණා. දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න බැරි වුණා. දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්න බැරුව ගියා. මේ මාර්ගය පුරුදු කරගන්න බැරි වුණා. ඒක නිසා තමයි ඔබත් මාත් මේ දීර්ඝ සංසාරය යන්නේ. අද ඔබත් මාත් මේ සසරින් එතර වෙලා ඉන්නේ. ඒ එතර උනේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු නිසා. එහෙනම් මහත්තයා අපිට පේනවා අපි ඔක්කොම එහෙනම් ගලන්ඩෝන මුලින්ම අපි තිසරණේ පිහිටල හින්න උනා. ඒක නිකන් නෙමේ අපි අවබෝධයෙන් කරන්න උනා. එහෙමයි. අවබෝධයෙන්ම අපි තිසරණේ පිහිටලා අපි හොඳට සීලයක් ආරක්ෂා කරන ගිහි ශ්‍රාවකින් වශයෙන්. එතකොට ගිහි ශ්‍රාවකයා ගිහි ජීවිතය ගත කරද්දී පංචශීලය ආරක්ෂා කරනවා. උපෝසත දවස් වලට උපෝසත සීලය ආරක්ෂා කරනවා. දැන් බුද්ධ ශාසනයේ දියුණුවට කැමති කෙනා ඔන්න මුලින්ම තමන්ගේ දියුණුව ලබා ගත්තා. ඒ තමයි තිසරණයේ පිහිටලා පංචශීලය ආරක්ෂා කරනවා. දැන් එයා මොකද කරන්නේ? බුද්ධ ශාසනයේ දියුණුවට කටයුතු කරනවා. දැන් ගන්න මහත්තයා අපි අපේ රටේ හිටියේ රජවරුන්ගේ යුගයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවෙච්ච මාලිගාව තමයි සම්බුද්ධ රාජ මාලිගාව. ඒ සම්බුද්ධ රාජ මාලිගාව බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදිකරන්න බුදුරජාණන් වහන්සේට බුදුරයන් වහන්සේ අනන්ත ප්‍රඥා ගුණයට තුටුපදුරක් වශයෙන් ඒකට උපකාර කරේ කවුද? මේ තිසරණයේ පිහිටපු සිල් ආරක්ෂා කරන බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව. ඊළඟට පැවිදි ස්වාමින් වහන්සේලා ගොඩාක් උපකාර කරා. එතකොට මේ පැවිදි ස්වාමින් වහන්සේලා ගිහි උපාසක උපාසිකාවයි මේකට උපකාර කරේ තමන් තිසරණයේ තුල පිහිටලා. තමන් සිල්වත් වෙලා බුදුරජාණන් වහන්සේට පූජාවක් කළා. ඊළඟට දැන් අඟුලිමාල මහසෑය ඉදිවෙමින් පවතිනවා. ඒකට උදව් කරන්නේ කවුද? ඒකට උදව් කරන්නේ මේ උපාසක උපාසිකාව. එතකොට ඒ අය උපකාර කරන්නේ ඇයි? ඒ අය කැමති තමන්ගේ දියුණුවට. එතකොට තමන්ගේ දියුණුවට කටයුතු කරන කෙනා අනිවාර්යයෙන්ම බුද්ධ ශාසනයේ දියුණුවට කටයුතු කරනවා. දැන් බලන්න මහත්තයා, දැන් මේ අපේ රට බෞද්ධ රට. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මේක බෞද්ධ කළා. එතකොට මේකේ ඉන්න හැම දිනාම බුදුරජාණන් වහන්සේගේ සුතවත් ශ්‍රාවකයෝ බවට පත් වෙලා තිසරණයේ පිහිටල පන්සිල් ආරක්ෂා කරලා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා ඒ පිළිවෙතේ හැසිරෙනවා නම් අද මේ කිසිම ප්‍රශ්නයක් නැහැ නේද? එහෙමයි ස්වාමී. බලන්න, එච්චර පැහැදිලි ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙද්දි ඒකෙන් බැහැර වෙච්ච නිසා නේද මේ ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නේ? අද ස්වාමින් වහන්සේලාටත් මේ තමන් ආපු කටයුත්ත අතහැරලා මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න වෙලා තියෙනවා. ඒ මැදිහත් වෙන්න වෙලා තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ වදාළ දේ අනුගමනය කරන්නේ නැති හින්දා. අනුගමනය කරා නම් අද ගිහි පිරිසත් බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන පිරිස. පැවිදි පිරිසත් බුද්ධ ශාසනයේ දියුණුවටම කටයුතු කරන පිරිස. එතකොට මේ බුද්ධ ශාසනයේ දියුණුවට ගිහි ශ්‍රාවකයනුත් කටයුතු කරද්දී මුලින්ම තමන්ගේ යහපත සලසාගෙන ඉන්න ඕන. තමන් වනසාගෙන බෑ මහත්තයා බුද්ධ ශාසනයේ දියුණුවට කටයුතු කරන්න. මොකද තමන් වනසාගත්තු කෙනෙකුට
තමන්ගේ ජීවිතේ යහපත සලසා ගන්න නැති කෙනෙකුට බුද්ධ ශාසනයට යහපත කරන්න බෑ. දැන් බලන්න අපි කතා කරා මහා කස්සප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ සංඝය. සබ්බකාමී මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා. මහා කස්සප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා. ඊළඟ මොග්ගලී පුත්ත මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා. මේ ඔක්කොම රහත්ත්වයටපත් වෙලයි මේ බුද්ධ ශාසනයට මේ ධර්මයේ දායාද කළේ. ධර්මයේ ඉතිරි කරේ. එතකොට මේ උත්තුමියෝ මේ කෙලෙසුන්ගෙන් ඈතර වෙලා නේ මේක කරේ. කෙලෙසුන්ගෙන් ඈතර නොවි නිමි. එහෙනම් අපිටත් තියෙන ප්‍රශ්නේ මහත්තයා මේ බුද්ධ ශාසනයේ දියුණුවට ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් කටයුතු කරද්දී මුලින්ම බුද්ධ ශාසනයෙන් තමන්ට පිළිසරණ ලබාගෙන ඉන්න ඕන. තමන්ට පිළිසරණ සලසා ගත්තොත් එයාගෙන් අනිවාර්යයෙන්ම බුද්ධ ශාසනයේ පිළිසරණ ලැබෙනවා කියන එක සිද්ධ වෙනවමයි. එහෙමයි ස්වාමීනි. දැන් අද ගත්තොත් ස්වාමීනි අද අපිට ප්‍රශ්නයක් තියෙනවා. අද ලංකාව විතරක් නෙවෙයි ලෝකයේම බුදුසසුන යම් මට්ටමක අභියෝගයකට ලක් වෙලා තියෙනවා. බුද්ධ ප්‍රතිමාවක් තියාගෙන වන්දනාමාන කිරීම තහනම් වෙච්ච දඬුවම් ලැබිය හැකි වරදක් වෙච්ච රටවල් මේ ලෝකේ තියෙන තත්ත්වයක මේ කරන්නේ සාකච්ඡා කරන්නේ. අපිට ඒ තරම් බරපතලව මේක බලපෑමක් විදිහට තවම නැති නිසා මේකේ බරපතලකම කොතන තියෙන්නේ කියලා දැනෙන්නේ නැහැ. කොහොමනත් ස්වාමීනි දැන් අද මේ තියෙන තත්ත්වයත් එක්ක අපි කොහොමද කටයුතු කරන්න ඕන? ගිහි ශ්‍රාවකයන් විදිහට අපි පමණක් නොවේ පින්වත් මහා සංඝරත්නයේ පැවිදි ශ්‍රාවකයන් විදිහට කොහොමද මේ තත්ත්වය හසුරුවා ගන්න කටයුතු කරන්න ඕන කියන ප්‍රශ්නය බොහෝ දෙනෙක්ට තියෙනවා මං හිතන්නේ. මොකද අපි මෙතෙන්දී නිහඬව ඉන්නවද මේ කියන විදිහට උපහන්සේ පැහැදිලි කරපු විදිහට ධර්මය ආරක්ෂා කරගෙන ධර්මයේ තුල හික්මීම් පමණක් අපිට පිළිසරණ සලසා ගන්න පුළුවන්ද? මේක ගැටලුවක් විදිහට මතුවලා තියෙනවා. දැන් මේ වත්මන් තත්ත්වය තුල අපේ හැසිරීම මොන වගේ වෙන්න ඕනද ස්වාමීන් වහන්ස බෞද්ධ ශ්‍රාවකයන් විදිහට? දැන් මහත්තයා අපි ගත්තොත් පැවිදි ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒකම ගිහියා ඉන්නවා. ඒතර මේ වර්තමාන තත්ත්වයේ ගත්තොත් අපිට පේනවා වර්තමාන තත්ත්වය හරිම කනගාටුදායකයි. කනගාටුදායකයි තියෙන්නේ. කනගාටුදායකයි කියන්නේ මහත්තයා අපිට පේනවා මේ සමහර අවස්ථාවල පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලාටත් තමන්ගේ ඉලක්කය අමතක වෙලා. ඒ අය නොයෙක් උද්ඝෝෂණ වලට එහෙම සම්බන්ධ වෙනවා. අපිට පේනවා සමහර වෙලාවට මේ ඒ අය ගොඩාක් පීඩන වලට ලක් වෙනවා. සමහර වෙලාවට ඒ අය උද්ඝෝෂණ කරන්න ගිහිල්ලා ඒවා වළක්වන්න ගිහිල්ලා ඒ අය ගොඩාක් කරදර වලට පත් වෙනවා. දැන් අපි ගත්තොත් දැන් අද සිද්ධ වෙන දෙයක් එක මොහොතින් මුළු ජාත්‍යන්තරය කරා යනවා. ජාත්‍යන්තරය කරා ගියාම ජාත්‍යන්තරය හිතනවා මේ බෞද්ධ පිරිසක් කියන්නේ කලහ කරගන්න පිරිසක්. බෞද්ධ පිරිසක් කියන්නේ කෝලාහල කරගන්න පිරිසක්. මේ බෞද්ධ පිරිසක් කියන්නේ මේ වගේම තව පිරිසකට තලාපෙලා කටයුතු කරන පිරිසක් කියලා. නමුත් අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ එහෙම නෙමෙයි. එහෙමයි. ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ මේ ලෝකේට සාමය උදා කරපු උත්තමී. මෛත්‍රිය උදා කරපු උත්තමී. සංසිඳීම කියලා දීපු කෙනි. ජීවිතයේ සැබෑ ස්වභාවය පෙන්ල දීපු කෙනෙක් තමයි ශාස්ත්‍රඥ වහන්සේ. දැන් බලන්න මහත්තයා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදා ගන්න මේ රජවරු අතර යුද්ධයක් පැන නගිද්දී ද්‍රෝණ බ්‍රාහ්මණයා කිව්වා අපේ ශාස්ත්‍රඥ වහන්සේ මෙස්සිත පුරුදු කරපු කෙනි. මෛත්‍රියෙන්ම මේ ධර්මයේ දීපු කෙනි. සංසිදිච්ච කෙනි. ඒක නිසා අපිට ඒක ගැලපෙන්නේ නැහැ කිව්වා. එතකොට අපි ස්වාමින් වහන්සේලා වශයෙන් අපි කල්පනා කරන්න ඕන අපිටත් මේ කලාතුරකින් ලැබිච්ච මේ බුද්ධ ශාසනය තුළ අපිත් මේ උතුම් තිසරණයක අපි පිහිටලා අපි හොඳ සීලයක් අපි ආරක්ෂා කරන්න ඕන. අපි සීලයක් ආරක්ෂා කරලා අපිත් මේ ධර්මයේ පුරුදු කරගන්න යම්කිසි උත්සාහයක් ගන්න ඕන. එහෙමයි. අපි ධර්මයේ පුරුදු කරන්න යම්කිසි උත්සාහයක් ගද්දී දැන් රටේ මේ තියෙන ප්‍රශ්න මහත්ය මේවා අද තියෙනේව නෙමෙයි. මේවා අතීතෙත් තිබුණා. දැන් අපේ ඉතිහාසය අපි ගත්තොත් කාලිංග මාග මේ ලංකාව ආක්‍රමණය කළාට පස්සේ එක්කෝ සිංහල ජනතාව එක සිංහල මේ සිංහල මිනිස්සුගේ එක්කෝ අතක් කපනවා. එක්කෝ කකුලක් කපනවා. එහෙම යුගයක් තමයි අපි පහු කරගෙන ආවේ. ඊළඟට අපි දන්නවා අවුරුදු 30ක් අපි යුද්ධකින් දුක් විඳා. අපිට පාර යන්න බෑ. ඒ වගේ කරදරවලට මුහුණ දුන්නා. දැන් අපි දන්නවා දැන් මේ දවස්වල මිලේච්ඡ ත්‍රස්තවාදයක් මේ ලෝකේ තියෙනවා. මේ මුළු අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම වෙලාගෙන තියෙනවා. එහෙමයි. ඒතර දැන් අපි මේකින් අපි පීඩා විඳිනවා. එතකොට මේව මහත්තයා සසරේ යන තාක්කල් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
එතකොට සසරේ යන තාක්කල් මේ වට අපි මූණ දෙන්න තියෙද්දි අපි මොකද කරන්නේ? මේ කෙලෙස් සහිත මිනිස්සු ඉන්න මේ ලෝකේ, කෙලෙස්සුන්ගෙන් ඇවිසිච්ච ලෝකේ පැවිදි වෙච්ච අපිත් ඇවිස්සලා ගියොත් අපිට පුළුවන්ද එතකොට මේක ඉවර කරන්න? අපිට බැහැ. එහෙනම් අපි කරන්න ඕන, අපි මේ ධර්මයේ පුරුදු කරමින් අපි ධර්මයෙන් අනුග්‍රහ කරන්න ඕන, ධර්මයෙන් අනුශාසනා කරන්න ඕන. අපි ඒ අයට ධර්මයෙන් අනුශාසනා කරලා අපි කියන්න ඕන. එතකොට අපි දන්නවා සංඝයා වශයෙන් එකතු වෙලා අපිට පුළුවන් සංඝ ආඥාවක් නිකුත් කරන්න. ඒ මොකද මේක බෞද්ධ රටක්. යම් කිසි රටේ ඉන්න කෙනෙක් ඊට වැරදිව යම් කටයුත්තක් කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැළපෙන්නේ නැත්නම් ඒක අධාර්මික නම් අපිට පුළුවන් සංඝ ආඥාවක් නිකුත් කරන්න. මේක අධාර්මිකයි, මේක ගැළපෙන්නේ නැහැ කියලා. එතකොට ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඊළඟට මහත්තයා, ගිහි පිරිස. එතකොට ගිහි පිරිසටත් අපි දැන් මේ තිසරණයේ පිහිටලා, මේ දැන් මේ බුද්ධ ශාසනය යහපත පිණිස අපි දැන් මේ තිසරණයේ පිහිටලා අපි හොඳට සිල්වත් වෙලා ගිහි පිරිසත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා ධාර්මිකව රැකිරක්ෂා කරන්න ඕන. එතකොට ධාර්මිකව රැකිරක්ෂා කරලා ධාර්මිකව ව්‍යාපාර ආරම්භ කරන්න ඕන මේ බුද්ධ ශාසනයේ පැවැත්මට වර්තමානයේ. හැබැයි ඒක ධාර්මික වෙන්න ඕන. ඒ ධාර්මික කරපුවාම ඒක තමන්ටත් යහපත පිණිස පවතිනවා. ධාර්මික උපයාස අපයාගත් දෙයකින් බුද්ධ ශාසනයට යහපත් දෙයක් කරනවා. දැන් අපි හිතමු දැන් දානයක් දෙනවා. ඒතර දානෙ දෙන්න උන ධාර්මික උපයාස අපයාගත් දෙයක්. ඒතර තමයි යාට ගොඩාක්කින් පිනක් රැස්ෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු දිව්‍ය ආවුස ඉවරුණාට පස්සේ ඒ දෙවිවරු කියනවා සුගතියකට යන්න කියලා. සුගතියට ගිහිල්ලා උතුම් පිළිසරණ ලබාගෙන ස්ථාවර වෙන්න කියනවා. එතකොට මේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු සුගතිය කියලා කිව්වේ මේ මනුස්ස ලෝකේ උපදින්න. මනුස්ස ලෝකේ ඉපදිලා පිළිසරණ ලබා ගන්න කිව්වේ තිසරණේ පිහිටන්න, ස්ථාවර වෙන්න කිව්වේ සෝවාන් වෙන්න. එතකොට උපරිම ආත්ම භව හතකින් එයා මේ සසරින් නිදහස් වෙනවා. එතකොට එහෙනම් බෞද්ධ අය මේ බුදුරජාන් වහන්සේ බුද්ධ ශාසනයේ දියුණුව කැමති නම්, යහපත කැමති නම් වර්තමානයේ කරන්න ඕන සිංහල දරුව බිහි කරන්න ඕන. ඇයි දැන් මේ සිංහල බෞද්ධ අයට තමයි මේ අවස්ථාව තියෙන්නේ. දැන් සිංහලෙක් වුණත් මිත්‍යා දෘෂ්ටියක ඉපදුනොත් එයාට අවස්ථාව නැහැ. දැන් අපි හිතනවා නම් අපිට දරුවෝ ඕනේ, අපිට කරදරයි, අපිට මේ ජීවත් වෙන්න විදිහක් නැහැ කියලා. දැන් එහෙනම් සුගතිය ඉන්න කෙනෙකුට කොහොමද, දිව්‍යයන් අතරින් චුත වෙන කෙනෙකුට කොහොමද මනුස්ස ලෝකෙ ඉන්නේ? ඒතර කොහොමද එහෙනම් මේ සිංහල ජාතියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිට ලබා ගන්න තියෙන්නේ? එහෙනම් ඒක එතන මේක නැති වෙලා යනවනේ. දැන් අපි පැවිදි වුණේ අපේ අම්මලා අපිව මේ ලෝකෙට බිහි කරපු නිසා. ඒතර අම්මා තාත්තා නිසා තමයි අපි මේ ලෝකෙට ආවේ. අපේ අම්මා තාත්තා අපිව බිහි නොකර සිටියානම් අපිට මේ මනුස්ස ලෝකේ එළිය දකින්න නම් වෙන්නේ. එහෙනම් අපි මේ බුද්ධ ශාසනයේ මේ බුදුරජාන් වහන්සේ වදාළේ මේකට අරහත් ධජේ දරා ගන්න හම්බෙන්නේ නැහැ. එහෙමයි. ඒතර බුදුරජාන් වහන්සේගේ අරහත් ධජේ දරාගෙන මේ ලෝක සත්‍යයට යහපත සලසන්න හම්බෙන්නේ නැහැ. මහන්තයා මේ සංඝයාව දැකීම මංගල කරුණ. මංගල කරුණක් කියන්නේ මේ ලංකාවේ රහතන් වහන්සේලා වැඩ ඉද්දි, අපේ මේ ස්වාමින් වහන්සේලා වැඩ ඉද්දි ස්වාමින් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා උදේට පිණ්ඩපාතේ වඩින්නේ මේ කුඹුරු වලින්, කුඹුරු මැදින් තමයි වඩින්නේ. දැන් ගෝවි මහත්තුරු මොකද ඒ කාලේ කුඹුරු හැවේ හරක් ගෙන්නේ. ඒතර මේ ගොම්බයන් මේ ගොම්බාන් දාලා තමයි මේ කුඹුරු හැවේ. දැන් ඒ හාද්දි අර හරකට හොඳටම ගහනවා මේ කුඹුර හාගන්න. ඔන්න දැන් හරකට හොඳටම කෝටුවෙන් තල තලා කුඹුර හාද්දි ඔන්න මේ මාර්ගපල්ලාබින් රහතන් වහන්සේලා මේ කුඹුර මැදින් වඩිනවා. වඩිද්දී අර ගෝවි මහතුරු මොකද කරන්නේ, ටක් ගාලා අර හරක්ව ලියලා මොකද කරන්නේ, අතපය හොදගෙන යනවා ස්වාමීන් වහන්සේලාට වඳින්න. තමන් මොන හරි ගෙනත් තියෙනවා නම් ඒක දාන්න පූජා කරනවා. මහන්තයා හරක් කල්පනා කරනවා, අනේ මේ ස්වාමින් වහන්සේලා වඩින එක කොච්චර හොඳද, ඒ සුළු මොහොතට අපි පහසුවෙන් ඉන්නවා කියන, අපිට ගහන්නේ නැහැ කියන, අපි පහසුවෙන් ඉන්නවා කියන.
එහෙනම් බලන්න දැන් ඒ වගේ මේ සංඝයා ඒ විදිහට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා ඒ විදිහට පිළිවෙත් පුරුපු නිසා නේද අර තිරිසන් සතාට උනත් යහපත සිද්ධ වුණේ. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන මහත්තයා මේ ප්‍රශ්න කියන ඒවා හැමදේම තියෙනවා. එහෙමයි. මේවා ඉවර වෙන්නේ නැහැ. අපි මේවත් එක පැටිලා ඉඳලා මහත්තයා අපි ක්‍රමක්‍රමයෙන් වයසට යනවා අපි දන්නේ. එහෙමයි. ක්‍රමක්‍රමයෙන් ලෙඩ වෙනවා දන්නේ. අපි මැරිලා යනවා දන්නේ. මෙහෙම මැරිලා සතර පායේ උපදිනවත් අපි දන්නේ නේ. එහෙම සංසාරයක් මේකේ තියෙන්නේ. අපි ඒක නිසා මේක බරපතල ප්‍රශ්නයක් අපිට. දැන් අද අපිට කණ්ඩ නැහැ, අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. ඊළඟට මේ නොයේ ප්‍රශ්න ගැන අපි කියනවා. ඇත්තෙන්ම අපේ ජීවිතයේ තියෙන සැබෑම ප්‍රශ්නේ නම් මැරිලා සතර අපාය යන්නේ. අන්න ඒකට උත්තරේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ. ඒක නිසා මේක මහත්ය ගිහි පැවිදි දෙගොල්ලටම තියෙනවා. ඒ නිසා අපි දෙගොල්ලම මේ ධර්මයේ ඇසිරලා මේකට අපි ඔක්කොම උත්තරයක් හෙව්වොත් මේ ප්‍රශ්නෙට අපි කැප වෙලා හැමදේම ධර්මයෙන් උත්තරයක් ලැබුවොත් අනිත් ප්‍රශ්න ඔක්කොම නැති වෙලා යනවා. එහෙනම් අපි ඔක්කොටම තියෙන එකම පිහිට මහත්තයා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ. මේ ධර්මයේ තමයි මෙලෝ පරලෝ දෙකේම යහපත සැපේ පිණිස පවතී. එහෙමයි ස්වාමීනි. ඒ විදිහට ස්වාමීන් වහන්සේ මේක පැහැදිලි කරද්දී නමුත් පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපි ධර්මයේ අනුගමනය කරමින් ධර්ම මාර්ගයේ හැසිරෙමින් බොහොම ප්‍රේක්ෂාවෙන් මේ සියල්ල දකිමින් ඉන්නවා කියන්නේ යම් මට්ටමක නිහඬතාවක් අපිට පවත්වා ගන්න සිද්ධ වෙනවා. මේ කරන ශබ්දය අපිට නගන්න සිද්ධ වෙන්නේ නැහැ. ටිකක් නිහඬව අපිට මේ හැමදේම දිහා බලන් ඉන්න සිද්ධ වෙනවා. ওই නිහඬ බව පින්වත් ස්වාමීන් වහන්ස කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක අපි නිවටක උපදේශණය කිරීමක්ද කියලා. නිහඬ භාවය හරහා වෙන්නේ. මේක කොහොමද ස්වාමීන් වහන්ස පැහැදිලි කරගන්නේ? මහන්තයා මේ ලෝකේ ඉන්නවා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ වගේම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ නොවිච්ච අය ඉන්නවා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ නොවිච්ච හැම කෙනාගේම ආයුධය තමයි මේ වෛරය, ක්‍රෝධය. එතකොට තව කෙනෙක් නසන එක. එතකොට එයාගේ කල්පනාව ඒකයි. නමුත් මහත්තයා දැන් ඒ ඔක්කොම බුද්ධ ශාසනයෙන් බැහැරයි කල්පනා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි ඉවසන්නේ මහත්තයා. බුදුරජාන් වහන්සේ වදාලා මේ ඉවසීම තමයි කිව්වා මේ බුද්ධ ශාසනයේ දියුණුවට උපකාරින. පරම සාන්තිය කිව්වා මේ ඉවසීම. එතකොට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉවසනවා. අපි දන්නවා රහතන් වහන්සේලා තරම් මේ ලෝකේ ඉවසපු උතුම්ම මේ ලෝකේ වෙන නැහැ. ඒ දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයේ කිවසන්නේ තව කෙනෙකුට බය නෙමෙයි. දැන් කින්නම් පුතග්ජන කෙනාට හිතයි අපි මෙහෙම ගහද්දි ගහද්දිත් මේ අය ඉවසනවනේ. ඒ ඉවසන්නේ මහත්තයා බය නෙමෙයි. ඒ ඉවසන්නේ ශාස්ත්‍රුන් වහන්සේට තියෙන ගෞරවය නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ මහත්තයා කකචූපම සූත්‍රයේදී දෙන්නෙක් එකතු වෙලා දෙපැත්ත කැපෙන කීයක් ගෙනල්ලා අර කෙනෙක්ව කපනවා කිව්වා. තමංග කපනවා කිව්වා මේ බඩින්. ඒ කපද්දි එයා තරහ ඇති කරගත්තේ නැත්තම් එයා මගේ අනුශාසනාව සිහි කරපු කෙනෙක් කිව්වා. බලන්න ඒක පොඩි දෙයක්ද? ඒ මොකද? ඒතකොට ඒ බය නෙමෙයි. එහෙමයි. ඇයි මේ කෙලෙස් හටගත්තොත් මේ කෙලෙස් නිසා තමයි මේ සංසාරේ යන්නේ කියලා ශ්‍රාවකයා දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් රාග සිතින් ඉද්දි මැරුණොත් එයා නිරේ යනවා කියනවා. ද්වේෂයෙන් ඉඳලා මැරුණොත් නිරේ යනවා කියනවා. මෝහයෙන් ඉඳලා මැරුණොත් නිරේ යනවා කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ මේ සියල්ල දැනගෙන දැකගෙන තමයි අපිට මේක දේශනා කරේ. ඒක නිසා මහත්තයා මේ බුද්ධ ශාසනයේ විශේෂයෙන් මේ බුද්ධ ශාසනයේ තිසරණයේ පිහිටි ශ්‍රාවකය ඒ වගේම සීලේක පිහිටි ශ්‍රාවකය ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයා ඉවසන්නේ මෙලොව පරලොව දෙකේ යහපත පිණිස. හැබැයි පුතග්ජනයාට ඒක පෙනී නිවට කමක් කියලා. ඒ මොකද්ද? පුතග්ජනයාට ආර්ය දර්ශනය ලැබිලා නැහැ. බුදුරජාන් වහන්සේ කවුද කියලා දන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය මොකද්ද කියලා දන්නේ ධර්මය පුරුදු කරන්නේ.
ඒ නිසා පුතක්ගෙනයක් හැමවෙලේම ඉන්නේ ගැහැව්වොත් ගහනවා බැන්නොත් බයිනෝ. එතකොට ඒකන පුතක්ජන පිරිස නේද හොඳයි කියන්නේ. නමුත් ආර්ය ශ්‍රාවකයෝ එහෙම නෙමෙයි මහත්ය. ආර්ය ශ්‍රාවකයෝ ජීවිතයේ ගියත් අකුසල් කරන්නේ නැහැ. සමින් ආර්ය ශ්‍රාවකෙක් බවට පත්වන්නට මාර්ගයේ හෙලිපෙලි කරගන්න තමයි අපි හැමදෙනාම උත්සාහ කරන්නට අවශ්‍ය වෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ මනාකොට පැහැදිලි කර දෙන්න දෙදුන අපේ වගකීම් මොකද්ද? මේ බුදුසසුන ආරක්ෂා කරගන්නට නම් අපි කොහොමද කටයුතු කරන්න ඕන කියන කාරණේ ගිහි ශ්‍රාවකින් විදිහට අපි වගේම පින්වත් මහා සංඝරත්නයේ වගකීම මොන වගේ තැනකද තියෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් අද වෙසක් දම් සභා මණ්ඩපයේ අවසන් සාකච්ඡාව විදිහට මේ කාලීන මාතෘකාව අපි පිටත් ස්වාමින් වහන්සේ සමගින් සාකච්ඡා කරන්නට යෙදුණා. ස්වාමින් වහන්සේ බොහොම පැහැදිලිව මේ කරුණු අපිට පහදා දෙන්නට යෙදුණා. ඉතින් අද ධර්ම සාකච්ඡාව සඳහා බැතිබර වූ විකාශන දායකත්වය ලබා දෙමින් ලක්වාසී ලෝවාසී බොහෝ පිරිසකට මේ වැඩසටහන සම්ප්‍රේෂණය කරන්නට විකාශන දායකත්වය ලබා දෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් දුලංග අතලේ මහතා සහ පුබෝධිනී ඩයස් මහත්මියන පින්වත් පිරිස විසින්. ස්වාමිනී අපි අවසන් වශයෙන් මේ පිරිසට පුණ්‍යානුමෝදනා කරමු. ස්වාමිනී අවසරයි. අද දින දම්සභා මණ්ඩපයේ ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් දුලංග අතලේ මහතා සහ පොබෝදිනී ඩෑස් මහත්මිය විසින්. ඒ අය අරමුණ තමා මේ රැස් කරගත්තු සියලු පින් සියලු දෙවියන්ට අනුමෝදන් කරන්න. අපි රැස් කරගන්නා ලද සියලු පුණ්‍ය ධර්මයන් පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝකවල සිටින සියලුම දෙව්බමුන්ට මේ පින් අනුමෝදන් කරමු. ඒ දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය අද දින මේ දම්සභා මණ්ඩපයේ ධර්ම සාකච්ඡාවට අනුග්‍රහය දක්වපු ඒ මෙල්බර්න් නුවර ඕස්ට්‍රේලියාවේ පදිංචි දුලංග අතලේ මහතා ප්‍රබෝධිනී ඩයස් මහත්මිය ඇතුළු ඒ හැම දිනාටම ඒ දෙවිවරුන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සලසලා දෙත්වා. ඒ වගේම පිනෙන් සතුට වන දෙවියෝ මේ පින් දැක බලා සතුටට පත්වත්වා. ඒ සියලු දෙවියෝ සද්දා සීල සුත ඡාග ප්‍රඥා යන සීක බල ධර්මයන් දිනු කරගනිත්වා. ඒ සියලු දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර අපේ මේ අපිට මේ කාලේ මේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ බොහොම සරල සිංහලින් කියලා දුන්නු ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා. මේ කරගෙන යන සාසනික සේවාව බොහෝ කාලයක් කරගෙන යන්න තුනුරුවන්ගේ ආශිර්වාදයේ දිවි රැකවරණ සැලසේවා. ලොකු ස්වාමීන් වහන්සේටත් ගෞතම බුද්ධ ශාසනය උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. මීට වසර 9කට ඉතිදී මිය පරලෝ ගිය ජයන්ත ඩයස් පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. මීට වසර 2කට ඉතිදී මිය පරලෝ ගිය ෆ්ලොරන්ස් ඇන්ඩි ලා රෝස් මෑනියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන්නයරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් සහභාගී වූ සියලු පින්වතුන් නමින් මිය පරලෝ ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේ පරලෝ ජීවිතයේ සූපත් වේවා, සැපවත් වේවා. ඒ සියලු දිනාට ගෞතම බුද්ධ ශාසනය උතුම් ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා. සුජීවත්ව සිටින ආදරණීය දෙමව්පියන් වන වජිරා ඩයස් මෑනියන්, නිහල්ලාත්ලේ පියාණන් ඇතුළු කාන්ති චන්ද්‍රලතා මෑනියන්, ගෙහන් ආත්ලේ සෝයුරාසා සසංකාත්ලේ සෝයුරාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා. සුවසේ පින් දහම් කුසල් දහම් රැස් කරගෙන උතුම් ආරි සත්‍ය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. කල්යාණ මිත්‍රයින් වන ටස්මේනියාවේ පදිංචි පින්වත් නිර්මාණ ජයරත්න මහතාට සහ කැනඩාවේ පදිංචි පින්වත් ජිහාන් ගුණරත්න මහතාට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා. සුවසේ පින් දහම් කුසල් දහම් රැස් කරගෙන උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. ඒ වගේම අද ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දැක් වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් දුලංග
අතලේ මහතාසා ප්‍රබෝධනී ඩෑස් මහත්මිය ඇතුළු දායකත්වය දැරු සියලු පින්වතුන්ටත් නන් අයුරින් උදව්පකාල කරපු සියලු පින්වතුන්ටත් සහභාගි වූ සියලු හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා. තව තවත් පින් දහම් කුසල් දහම් රැස් කරගෙන ගෞතම බුද්ධ ශාසනයේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. මහමෙවුන අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සිල්ගුණ දම් පුරණ සියලු ස්වාමින් වහන්සේලාටත් අනගාරිකා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. සුවසේ පින් දහම් කුසල් දහම් රැස් කරගෙන උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ඉපදෙන මැරමින් යන මේ සසර දුකින් නිදහස් වීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. පිනත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවායි අපි හැම දිනම මෙත් සිතින් යුතුව පුණ්‍ය ප්‍රාර්ථනා කරනවා. ඉතින් ශ්‍රද්ධා වෙසක් දම් සභා මණ්ඩපයේ වැඩසටහන මේ ගෙවුණු සතියේ පුරාවටම ඔබට තිළින කරන්නට යෙදුණා. ශ්‍රද්ධා රූප වාහිනිය තුලින් ඒ වගේම ලක්විරු ගුවන් විදුලිය හරහත් බොහෝ දිනකට මේ ධර්මයේ නොදත්තෙන් වැඩි දැනුමකින් යුතුව, වැඩි දැනුමත් භාවයකින් යුතුව අවබෝධ කරගන්නට මේ වැඩසටහන හේතු වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ වෙසක් මාසය පුරාවටම ඔබට මේ ධර්මදායතේ ලබා දෙන්න හැකියවීම ගැන අපටත් ලොකු සතුටක් තිබෙනවා. ඉතින් අද අවසන් වැඩසටහන, ඉතින් මේ වැඩසටහන් මාලාව තුළදීම සාකච්ඡා කරන්නට යෙදුණු මේ දහම් කරුණු ඔබේ ජීවිතයට එකතු කරගන්න, ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්න, ඒවා තුළින් ඔබේ ජීවිතයත් මේ ගෞතම බුදුසසුන තුළම සුරක්ෂිත කරගන්නට හැකියාව, ශක්තිය, ධෛර්යය ඔබ හැම දිනටමත් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමින් වෙසක් දම් සභා මණ්ඩපය අද විශේෂ වැඩසටහන මෙතකින් නිමවටපත් කරනවා. ඔබ හැම දිනටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධා දම්සභා මණ්ඩපය සජීව සදහම් කතිකාව.